ගීත රචකෙක් දෙබස් හා තිරණ නාටක රචකෙක් සංගීත අධ්‍යක්ෂකවරයෙක් ඒ වගේම සහාය අධ්‍යක්ෂකවරයෙක් හැටියටත් අනුපම සේවාවක් සිංහල සිනමාවට කළ පුද්ගලෙ. ඔහු තමයි අපි හැමෝම දන්නා දුන්න පරිදි කේ හියුගෝ ප්‍රනාන්. අපි හඳුනන අපි අමතන හැටියට හියුගෝ මාස්ටර්. මොන රාජකුමාරයද? මගේ දුවද? මම උපන්නේ 1912 ජූලයි මාසේ 14 වෙනිදා බුරුලපිටියේ පල්ලියේ මංගල්‍යදා. ඒ මුනිවරයාගේ නම ඌගෝ. ඒ නිසා මගේ අම්මලා තාත්තලා ඒ නම දැම්මා ඌගෝ කියලා. මගේ තාත්තගේ නම පේදුරු ප්‍රනාන්දු. එයාට ඉතින් පේදුරු බාසුන් නැහැ කියනවා. අම්මගේ නම එලිසබෙත්. පේදුරු බාසුන් නැහැ මේසන් කායින්ඩ උදව් වෙනවා රෙපෑර් වැඩ කරනවා වැනි දේවල් තමයි කළේ. අම්මා මෝලේ කොහේ දුවා. එහෙම හම්බ කරලා තමයි අපේ පවුල නඩත් උනේ. පවුලේ උන්නේ මමයි නංගි අම්මයි තාත්තයි පමණයි. ඉතින් ඔහොම නඩත් වෙවි ඉන්නකොට මගේ තාත්තා වැටිලා අතකුයි කකුලකුයි දෙකම කැඩුනා. එතෙන්දී අපට ජීවත් වීමට ඉතාම කරදරදායක කාලයක් ඇති වුණා. මොකද ආදායම නැති කම. අම්මා එක්ක මමත් යනවා සෙනසුරාදා ඉඳලා ඉස්කෝලේ යන දවස්වලට මෝලට. එවැනි දවස්වලට මට හම්බෙනා පොඩි පොඩි චාන්ස් වැඩ. එක දවසක් අර ලනුවවරණ කොළුව නැතුව මට රෝදේ කරකවන්න දුන්නා. මට ඉතින් ඒක හොඳ ලක්ෂණයට කරකවන්න පුළුවන්. මං වෙනදා බලන් ඉඳලා පුරුද්දට. ඒ මිනිස්සු බොහොම සන්තෝෂෙලා හැන්දෑවේ මට 725ක් දුන්නා. 725 නේ සෙනසුරා දවසක් නේ පහුවදා ඉරිදා ලොකු මංගල්‍යයක් වාගේ අපේ ගෙදර. 725ට බඩු ගෙනල්ලා හොඳට කෑවා කිව්වා. මම බැලුවා මේක නේ ජීවිතේ හොතට කන්න බොන්න පුළුවන් මොනවා හරි 54ක් කොහොම හරි කොහෙනවනම් මට හිතුණා ආරක්ෂාවක් ගන්න ඕන නම් ගෙනීමේ ඇති වැඩක් නැහැ. ඇයි ඉස්කෝලේ යන්න ඇඳුන්නේ නැහැ. ඒ වයිදිලා එනකොට කන්න නැහැ. පොත්පත් හරියට නැහැ. ඉතින් ගුරුනාන්සලාගෙනුත් බැලුනා. නමුත් මම ඉගෙනීමට දක්ෂයි. නමුත් මට හිතුණා මේකම කරන්න ඕන කියලා අම්මට කිව්වා මට ඉස්කෝලේ යන්න බැහැ හස්වෙන්න ඕන කියලා කරදර කරපුවා. අම්මා ඉස්කෝල මහත්තයා ළඟට ගියාම එයා කිව්වා ඉතින් මම පොත්පත් අරන් දෙන්නම් කියලා. පල්ලි ස්වාමී කිව්ව ඇඳුම් අරන් දෙන්නම් කියලා. මොනවා හම්බුණත් කන්න නැහනේ. ඒ නිසා මට ඉස්කෝලේ පා වුණා. 6-4 පාස් වුණා විතරයි මේ දලුපතේ රෝමානු කතෝලික පිරිමි පාසලේ මම ඉගෙන ගත්තේ. 6-4 පාස් වුණා පමණයි මම අස් වුණා. අස් වෙලා ගියා එදාට ආරක්ෂාවලට. ඔය මෝලේ මට්ටාලේ වැඩ කෙරුවා, පෙට්ටි සුද්ධ කෙරුවා, කොහොඹත් ඇද්දා, ඒවා කළා. ඊට පස්සේ ඇවිල්ලා වැවසිර මෝලේ පෙට්ටි ගැහැව්වා. ඊට පස්සේ තිරිකුණාමලේ කුකුලාව කියන ගමට ගිහිල්ලා දැල් ඇද්දා 6 මාසයක්. එතනින් කුදිප්පාඩුවට ඇවිල්ලා කුදිප්පාඩුවේ දැල් ආරක්ෂාව කෙරුවා. ඊට පස්සේ කුරුණෑගල ගියා ගාල් හිටවන්නට. ඒකක්වත් මට ආදින ආරක්ෂාව කිව්ව බොහොම වේදනාත්මකයි. එහෙම ඉන්නකොට ඉතින් අපේ අම්මලා තාත්තලා කල්පනා කරුවා මේ වෙලාව හැටියට මේ ළමයාගේ උගත්කමේ හැටියට ආරක්ෂාවකට හොඳ මේසන් වැඩ. ඒ නිසා මේසන් වැඩ උගන්නන්න බාස් කෙනෙකුට බාර දෙන්න ඕනේ කියලා මේසන් බාස් කෙනෙකුට බාර දුන්නා. මේ ළමයට පඩි ඕන නැහැ කරුණාකරලා වැඩ ටිකක් උගන්නන්නේ කියලා. ඉතින් මම ගියා. ගිහිල්ලා ඒ බාස්ුන් නැහැ මේ බිල්ඩින් කොන්ත්‍රාත් එකේ වෙච්චා. තව බාස්ුන් නැහැ කෙනෙක් ගාවට. ඔහොම අවුරුදු 8ක් බත් తిව්වයි ගල් ඇද්දායි කොන්ක්‍රීට් අනුවයි හුණු වෙනුවයි ඒ කුලිය වැඩ ගත්තා මිසක් කට අවුරුද්දක් තිස්සේම මට මේසන් වැඩ ඉගැන්වුවේ නැහැ. ආ මාස්ටර් බැරි වෙලාවක්වත් මේසන් හඳ අතට දුන්නා නම් හියුගෝ ප්‍රනාන්දු කියන කලාකරුව අපිට අහිමි වෙනවා නේද? මගේ හිතේ මාස්ටර් මේ කඩුණු පොරොන්දුවට සම්බන්ධ වුණු, ඒ කියන්නේ කඩුණු පොරොන්දුවෙන් දොරට වැඩිය
එවැගේම තාමත් සිනමාවේ නියැලී ඉන්න නළුවා හියුගෝ මාස්ටර් නේද? මාස්ටර්ට කියන්න පුළුවන් අපිට කොහොමද කඩුණ බොරුන්ඩට සම්බන්ධ වුනේ කියලා. මට නළුකම් කරන්න පුළුවන් මිනිහෙක් නෙමෙයි. ගීත ප්‍රබන්ධය සංගීතය මේවා ලියන්න ඕන එකක් පුළුවන්. ඒ කඩුණ බොරුන්ඩට ගිහිල්ලා ඉඳිද්දී මේ මේවාගේ අගෝස්තු මාසයේ මේ මඩුපල්ලිය මංගල්‍ය දිනා 15 වෙනිදා ඒ හිටිරාලගේ චරිත නිරූපණය කරන්න ගිය කෙනා සෑම අගෝස්තුවටම මඩුපල්ලියට යනවා බාර දෙන්න. මේ සැරෙත් එයා බාර දෙන්න එන්න ඕනයි කිව්වා මදුරේ ඉඳලා. පස්සේ ඉතින් ඔක්කොම සලසලා එයා වෙව්වා පිටත් කෙරුවා. ඇවිල්ලා මංගල්‍ය විරුණ ගාමම 1946 අගෝස්තු මාසේ රියල් ස්ට්‍රයික් එකක් පටන් ගත්තා. මෙයාට ආපහු නැවතෙන්න විදියක් නැහැ. දැන් අපි සෙට් එක ලෑස්ති මේ සීන් එක ගන්න. හෙට්ටියෙක් නැහැ. ඉතින් මට කිව්වා සිංහල කතා කරන්න පුළුවන් කෙනෙකුට උන්නේ මං අමතරව මං විතරයි. ඉතින් මට කිව්වා ඒක කරන්න කියලා. පස්සේ ඉතින් මම අකමැතියි කරන්න කෙනෙක් නැති නිසා මම කළා. මගේ සල්ලි දෙන්න කිව්වා නැත්නම් මම යන්නේම නේ. පලා පල්ලා. අර අසරණියගේ net වලින් වැගිරෙන කඳුළු දැස්වන විට උඹලාගේ සිත් අනුකම්පාවෙන් දෙදරා කුපුරා යන්නේ නැද්ද? චන්සන් තාත්තට බොහොම අමාරු. අනන්ත පාරංජිනි යන්න මම ඉක්මන දෙන්නම්. මම නැවතත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා මෙතනින් පිටවි යන්න. ඒ එදා මැරෙයිද? මරුණාට කමක් නෑ මුදලාලි. මාගේ ජාලි වලට එදා තමයි මට නළුවෙක් වීමේ පින පෑදුනේ. නැත්තම් මම තාම ගීත ප්‍රබන්ධකයෙකු සංගීතකාරයෙක් තමයි. ඔතනින් නළුවෙක් වුණා. අනිත් එක පස්සේ නළුවෙක් වෙන්නත් ඉඩ ලැබෙන්න තිබුණා. නමුත් ඒ පින ඉස්සෙස්සර වෙලාම ආපු චිත්‍රපටේ නළුවෙක් වීමෙන් අදත් ජීවතුන් අතර ඉන්න එකම නාකි නළුවා වුණා මම. අපි දන්නවා මාස්ටර් තමයි සිංහල සිනමා ගීත රචනයේ ආරම්භකය. මාස්ටර් අපිට කියන්න පුළුවන්ද ඉස්සෙල්ලාම රචනා කරපු ගීතේ මොකක්ද කියලා? ඉස්සෙල්ලාම හැදුවෙත් මම ඉස්සෙල්ලාම කියලා වැඩි ජාමන්ට සින්දු. ඉස්සෙස්සර වෙලා උඹව මම දැක්ක දිනේ මයි ආදරේ බැඳුනේ. ඉස්සෙස්සර වෙලා උඹව මම දැක්ක දිනේ මයි ආදරේ බැඳුනේ. දැක්ක දිනේ මයි ආදරේ බැඳුනේ. උඹත් ආදරේද දැම්මම ගියහන්. ඇයි මේ මාගේ කොළුප්පන් ලැජ්ජා නැද්ද මනප්පු අයියේ? අන්නේ රින්දු ඔය තනු හිටන් මාගේ. ඉතින් ඒක තමයි ඉස්සෙස්සල හදාපු ගීතේ. එතකොට මාස්ටර් කඩුණු පොරොන්දුට රචනා කරපු අනිත් ගීත මොනවද? එතකොට ඒකේ කීපයක් ගීත ප්‍රබන්ධ කළා මට දැන් හරියට මතක නැහැ. ආයකත් තමයි මේ කිට තරකිට මුඩ පැන නටන්ඩ හිතුනා. නුඹව කරේ තියන් ලෝකෙ වටේ දුවන්ඩ හිතුනා. සක්කිට තරකිට මුඩ පැන නටන්ඩ හිතුනා. නුඹව කරේ තියන් ලෝකෙ වටේ දුවන්ඩ හිතුනා. කතාව නම් දෝලාවෙන් යන්ඩ වෙන්නේ කකුල් දෙකෙන්. No, no.
අපි දෙන්නගේ යාලේ මෙන්න කුස්තිය මුල්ලේ අමස්ත කඩවුණු පොරොන්දු මුලින්ම තිරගත වීම පිළිබඳ මාසට මොනවද මතක තියෙන්නේ ඔය කඩවුණු පොරොන්දු චිත්‍රපටිය ලංකාවට ආවයින් පස්සේ ඉතින් අපිත් මගේ නෝනයි මමයි මේ පීට පීට කියලා මීග මුන් නැගේ ඇඩ් කරපු නළුවෙක් එයයි අපි කාර් එක කරන් ගියා අපිට කාර් එක නවත්ත ගන්න ඉඩක් නැහැ මසංගස් සංදියේ සිට න්‍යූ ජෙට්ටි ස්ට්‍රීට් එකෙන් හරවලා සිනමා ඔෆිස් එක ඉස්සරහට ගිහිල්ලා අපේ කාර් එක නැවති පාර දෙපැත්තම කාර් ගහලා එතරම් සෙනඟ ඉතින් ඊටන් පයින් ඇවිල්ලා බලාපුවාම ඉතින් අපි අර නළුව නිසා යන්න දුන්නා පාරක් පාරක්වත් පේන්නේ නැහැ සෙනඟ ඇතුළත් පිරීලා මේ මිදුල් අරගෙන මොකක් වෙන්නේ සෙනඟ පිරීලා මේක පුදුමාකාර ජනගහනයක් මේ කඩුණ පොරොන්දු චිත්‍රපටිය නිකන් දිව්‍ය දීමනාවක් වගේ දිව්‍යමය වැඩක් වගේ මිනිස්සු පිළිගත්තේ සෝනාරුනි පාත්‍රුනි භාෂා අම්මා මේ කොලේ ලියලා තියෙනවා ආදරණීය රංජනීට සුළු තෑග්ගක් ඔව් ළමයා වික්ටර් උඹට හුඟක් ආදරෙයි ඔව් අම්මා මමත් ඔහුට බොහෝම කරුණාවයි ඇයි දුව උඹ ඔහුට ආදරේ නැද්ද නෑ අම්මා මම සෙන්සන්ට හැර අන් අයෙකුට ආලය කරන්නේ නැහැ මෑණියනි නුඹගේ මුදල් තණ්හාව කිස මුදුනේ සබාගෙන දිලිසෙන රන් කාසි බලයට වාල් වී මේ ලෝකයට ආව මුළු මවුස් සනෝරයාට අවමාන කර නුඹගේ පුරුෂයාගේ සොහොන්ගේ ඉදිරිපිට වූ පොරොන්දුව අද නුඹ අමතක කළා ඔව් කරන්න දෙයක් නැහැ යති මෑරින් මේ වාඩියෙන් කියන්නේ වාඩියෙන් එකට ගමන් නැහැ වාඩියෙන් लुकुनोना ඇයි වඩේ එක දවසක් මාළුනක බත් කියලා මිනිස්සු මැරෙනවද? ඔව් අනේ ඒකත් ඇත්ත තමයි. නමුත් ඔය මහතුරු දෙන්න නම්බුවටවත් එක කැලලක් කරන්නේ නැතු ඉඳි අපි දෙන්නට වේදාගෙන ගන්න නේද ජෝසි? මනප්පු අයියේ ඔය කැත වචන මට කියන්න දෙන්නපා. ඇයි බං මාළු ගැන කියන ඒ කැත වචනයක්ද? ආයිසේ මේ මාව ළඟ තියාගෙන රංජනීගේ කොමල මුඛයෙන් ගී ගායනා කරන විට මගේ සිත තුල හටගත් ප්‍රීතිය කාලිදාස නැත්නම් කුමාරදාස හැර වෙන කොයියම් කිවිවරයකට වුවත් ඒ විස්තර කිරීම අපෝසත් බව මට සාධිකයි. ඒ වගේම ඉතාම ලක්ෂණයි ඇයිසේ ඇගේ පියානෝ ගැසීම.
චිත්‍රපටිය මේ බලන්න ආපු අයට පමණක් නෑ අපිටත් මහ පුදුමාකාරයක් වගේ. ඒ මොකද අපි හිතුවෙත් නෑ හොයන දෙයක් සිංහලෙන්ද සිංහලෙන් නිපදවන්න ලැබෙයි කියලා. ඔය හින්දි ඉංග්‍රීසි චිත්‍රපට නම් අපි දැකලා තියෙනවා. අපි හිතුවේ නෑ ඒවත් මේ මිනිස්සු කරනාට කියලා. ඒ තරම් පුදුමාකාරව ඉන්න වෙලාවේ මේ මිනිස්සු අපිට කරලා තියෙනවනේ ඒක. ඉතින් ලංකාවේ ඉන්න අයට ලොකු ආසාවක් මේක සිංහල මිනිස්සු කරපු සිංහල චිත්‍රපටිය සිංහල භාෂාවෙන් මේක බලා ගන්න. සෙනග එනවා කියපුවා එදා පමණක් නේ එදා හිට හැමදාම සෙනග කැට කඩාගෙන කෙහෙල්කම් කපලා විකුණගෙන පොල්වල විකුණගෙන කුකුළු විකුණගෙන අන්න එහෙම කරගෙන සෙනග ආවා මේක මේ ජීවිතේට බැලිය යුතු දෙයක්මයි කියලා සෙනග හිතාගෙන ආවා. එතකොට මාස්ටර් ඒ දවස්වල ජනප්‍රිය වුණ තවත් චිත්‍රපටියක් තමයි ප්‍රේමතරංගේ. අපිට මාස්ටර්ට කියන්න පුළුවන්ද මාස්ටර් කොහොමද ඒකට හවුල් වුනේ කියලා? නායක මහත්මයා එවිරාජ් මහත්මයාට කිව්වා මොකක් හරි ඉතින් කතන්දරයක් හදාපන් යුවර ගිය ලියවපන් ගීත ප්‍රබන්ධ ගොරවපන් මේක ගන්න ඕන අපි චිත්‍රපටියක් කියලා. ඒ එවිරාජ් මහත්මයා බොහොම උනන්දු සාකර මේ කඩේසල පුද්ගලෙක්. පස්සේ එයා හැදුවා දෙමළ කතන්දර වලින් ආරම්භයෙන් කොටස් කොටස් අරගෙන ප්‍රේම තරඟය කියන චිත්‍රපටිය. බණ්ඩා කම්ප්‍රාමුන් එකේ හොඳම දක්ෂ නළුවා වුණේ ජෝසප් ශ්‍රේණිරත්න මහත්මයානේ. එයාට ප්‍රධාන තැන තියලා ඉන්න කිව්වේ. ඉතින් වල්පොල මුදලාලි කියලා මුදලාලි කෙනෙකුගේ නම දාලා ජෝසප් ශ්‍රේණිරත්න මහත්මයාට ඒ පාට් එක තියලා ලිව්වා මම පොත. එයා අපට කිව්වා මේ සෙනසුරාදරයත් ඉදිරිය දවල්ුත් මිසක් අනිත් දවස්වල මට එන්න විදියක් නැහැ කියලා ෂූටින් වලට. ෂූටින් වලට එහෙම ඇවිල්ලා බෑනේ මෙයා ප්‍රධාන නළුවා. ඒක බෑ කියලා දැන් මේගොල්ලෝ යෝජනා කරනවා මාව ගන්න. ඒ විරාජ් මහත්තයා කිව්වා මාස්ටර් කරන්න මාස්ටර් පුළුවන් මේක කරන්න. මං කිව්වා බෑ මට මට පොල් පිටක් දෙන්න මම පොදු කරලා දෙන්නම්. මම චරිත නිරූපණය කරන්න මට බෑ කරන්න. මාස්ටර් පොඩි රෝලක් කරනවා පොඩි රෝලක්. කරලා ඒක අපි ඩෙවලොප් කරලා ස්ක්‍රීන් එකේ දාලා බලමු. හොඳට තිබුණොත් මාස්ටර් පිළිගන්නකෝ. මට ටිකක් ඒකට ආසාවක් හිතුණා ආයෙනම් බලමු කියලා පොඩි රෝලක් ගත්තා. ඒ රෝල්ට උනේ ලැඩි රසිංහ මහත්තයා අරුණකාන්ති මමයි. ඒක මේ ස්ක්‍රීන් එකේ දාලා බලපුවම හරි ෂොක් නේ. වල්පොල මුදලාලි මම හොඳට ඇඩ් කරලා තියෙනවා නේ. කරනා කරලා කාසි ටිකක් දෙන්න පොලිත් එක්කම ගෙවන්න. ඒ දාසින්ද තමයි අද වෙනින්දා එකට. මේ උගස්තියන් ඉඳමම ලොකුද? උගස්තියන්ද නම් මගේ ගේ විතරයි තියෙන්නේ. උඹට ඉඩලුත් නැත්තම් සල්ලිත් නැත්තම් මොකටද කොල්ලන්ට ඔය හැටි ලොකු විභාග? නිකන් හිට බලලා. උඹලත් නිකන් දුවන්නම් වාලේ දුවන්න යනවා. මා ළඟ සල්ලි නැහැ. අනේ තාත්තා මේ බයිස මං විදින වද පේනා නේද? ඒ මිනිහාගේ පුතාට විභාගයට උදව් කළා. ඒ පින්නේ මාවත් පාස් වෙනවා. කොහොම පින් කරන්න කියොත්? උඹටයි මටයි මහපාර තමයි. පින් කළ පාට බැසට පවු නැහැ තාත්තා. උඹට මොකද ඔය හැටි කැක්කුම? මහා දුෂ්ට චපල කබල් මුදලාලි කෙනෙකුගේ පාට් එක මම කරන්නේ. ඒක මං හොඳට කරලා තිබුණා. මේ ඒකම ඒකේ ගීත ප්‍රබන්ධයත් මගේනේ. ඒකේ ගීත කීපයක් හොඳට ජනප්‍රිය වුණා. අර හෝ හඬ දී බැස යන ගංගා ගලන සේම රැලි නංග ප්‍රේමේ රශ්මි දාරා වේගේ වැද මහද සැමත පාවේ. ඕ හඬ දී බැස යන ගංගා ගලන සේම රැලි නංග ප්‍රේමේ රශ්මි දාරා වේගේ වැද මහද සැමත පාවේ. ඕ හඬ දී බැස යන ගංගා ගලන සේම රැලි නංග ප්‍රේමේ මිදහරා
හොඳ හොඳම විය ලොව කිසිම තැනක නැහැ නොහොඳ නරක දිනුවේ සිත ඊර්ෂ්‍යා මාන ගති නැති නිසාම අපි ප්‍රේම තරඟේ දිනුවේ හොඳ හොඳම විය ලොව කිසිම තැනක නැහැ නොහොඳ නරක දිනුවේ प्रेम पूरी प्रेम सुधिले प्रेम पूरी ಯಗೆ ಪ್ರೇಮ ಸುದಿಲಿ ಸೋತೆಮಟ ಶಾಂತಿ ಸದನಾ ಮಧುರ ಸುಮಿರಿ ಸಿಂಧು ರಾಮ್ಯಾವು ಹೊಂದ ಹೊಂದ ಮದೆಯಲೋ ಕಿತ್ತಿ ಮತ್ತೆ ನಕನೆ ಮುಂದ ನರಕ ದಿನುವಿ ಕಿಂದ ಈರ್ಷ ಮಾನ ಗತಿ ನೆತ್ತಿ ನಿಸಾಮ ಅಪ ಪ್ರೇಮ ತರಂಗೆ ದಿನುವಿ ಅನ್ನು ಇವ ಉಂಗ ಜನಪ್ರಿಯ ಉನಾ මං සාමාන්‍ය ලංකාවේ හොඳ ලොකු මිනිහෙක්ුණානේ ගීත ප්‍රබන්ධයටයි නළුකමටයි දෙබස් ලීමටයි තත්ත්වයක් තිබුණා අනේ මං ඔලුවිටම ගත්තේ නෑ මං එදත් එකයි අදත් එකයි සිංහල සිනමාවට අවුරුදු 40ක් සපිරලායි තියෙන්නේ මේ අවුරුදු 40 තුලම නොකඩවා අකණ්ඩව සිංහල සිනමාවේ රැඳී හිටන හිටිය ඒ වගේම ඉන්න එකම නළු ආනන් තමයි හීගෝ ප්‍රනාන්දු ඉතින් එවැනි අත්දැකීම් සම්භාරයක් අඩපෑකින් කියලා නිම කරන්න බෑ ඒ නිසා හීගෝ ප්‍රනාන්දුගේ අත්දැකීම් තවත් කොටසක් මේ මට මතකයි වැඩසටහනෙන් රැගෙන අපි නැවතත් ඔබ මුණ ගැහෙනවා